bubble වෙන රසයක්. අලුත් මරිට්ස්බරි bubbles. ආර්ථික අර්බුදයෙන් වඩාත් අසරණම වින්දිතයන් දරුවන්. බත් පිඟානට විතරක් නෙවෙයි, ඔවුන්ගේ අභ්‍යාස පොතට පැන්සලටත් එල්ල වී තියෙන මරු පහරක්. පිටු අසුවේ පොතක් රුපියල් 150කටත් වැඩි වෙtti. පැන්සලක මිල අහස උසට යද්දි ඔවුන් අකුරට ගියේ අග හිඟකම් මැද සහ නොයාම බැරිකමට. අමිත් වීරසිංහ නැමැති සමාජ සේවා පදනමක් මහනුවර අවට අඩු ආයතන ලාභී පවුල්වල දරුවන් වෙත අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන්නේ එවන් කාලයකයි. ඔවුන් මේකෙන මාස කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ කළ දැනුම් දීම් වලට අනුව අඩු ආදායම් ලාභී පවුල් 15000ක පමණ දරුවන් තමන්ට පොත් අවැසි බව දැනුම් දී තිබුණා. ඒ අනුව පළමු අදියරේ ප්‍රධානය සඳහා අවශ්‍ය සියලුම අභ්‍යාස පොත් එම පදනම් කාර්යාලයේ කල්ලැතිව සූදානම් කර තිබුණේ අද උදැසන එම පොත් දරුවන්ට බෙදා දීම සඳහායි. පොත්පත් හිඟයක් නැතිව නිදහසේ ඉස්කෝලට යන බලාපොරොත්තු දල්වාගෙන දරුවන් විශාල පිරිසක් සිය මව්පියන්ද සමග අද උදේ එම කාර්යාලයට පැමිණ සිටියා. හැබැයි ඔවුන්ගේ ඒ හීන සියල්ලම එක් නිමේෂයකින් අළු වී ගියේ බෙදන්නට කෙනා ඒ සියලු පොත් ගිනි ගෙන තිබීම හේතුවෙන්. සමාජ සේවා පදනම පවසන්නේද පොත් ගබඩා කර තිබූ ස්ථානයේ ජනේලයකින් ඊ රාත්‍රියේ කිසියම් පිරිසක් ඇතුළු වී පොත්පත්වලට ගිනි තබා ඇති බවයි. මේ කාර්යාලයට මීට කලින් ගල් ගහලා තියෙනවා. මේ ග්ලාස් මේ තියෙන හැම ජනිල්ලක්ම මේ දැන් ගිනි අරන් තියෙන මේ හැම ජනිල්ලක්ම කුඩු වෙනකල් ගල් ගහලා තියෙනවා. මෙතන හිතුවේ නැහැ මෙතන පොත් තියෙන හින්දා කවදා මේ වගේ දෙයක් අපි හීනකින් වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පොත් ටිකක් ගිනි දියයි කියලා. රුපියල් 2,60,00,000ක පමණ පොත් ගින්නට දැවී තිබුණා. මහනුවර පොලිස් ස්ථානය මගින් සිද්ධිය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි. චෝදනා එල්ලවන ආකාරයට කිසියම් පිරිසක් මෙලෙස මේ පොත්වලට ගිනි තැබුවා නම් ආර්ථික අර්බුදයෙන් බැටකන අහිංසක දරුවන්ගෙන් පලිගන්නට තරම් ඔවුන් මිලෙච්ච වූයේ කෙසේද? පොතකට පමණක් යැයි සිතා ඔවුන් ගිනි තබා ඇත්තේ අසරණ පුංචි දරුවෙකුගේ හිතකට බව ඔවුන්ට නොතේරෙන්නේද? මේ පිළිබඳ සත්‍ය හෙළි කරගන්නා තෙක් මේ අහිංසක බලාපොරොත්තු වලට සාධාරණයක් ඉටු නොවනු ඇත. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.